ගන්නෝරුව කෘෂි තාක්ෂණ උද්‍යානය ආරම්භ කිරීමෙන් පසු 2006 වසරේ ඉදිකිරීම ආරම්භ කර 2008 වසරේ සිට මහජන ප්‍රදර්ශනයට පිවිත වූ ශ්‍රී ලංකාවේ දෙවන කෘෂි තාක්ෂණ උද්‍යානය වන බටඅත චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල මාතර කතරගම ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇත. මෙම උද්‍යානය ශ්‍රී ලංකාවේ පහත රට වියලි කලාපය තුළ පිහිටා තිබුණද විවිධ දේශගුණික කලාපවල වැඩෙන ශාක ප්‍රභේද හා භෝග මෙම උද්‍යාන තුළදී දැකගත හැකි වෙනවා. චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය 2006 වර්ෂයේදී ඉදිකිරීම ආරම්භ කළා. මේ වෙනකොට වර්ෂ 17ක් වෙනවා. ඇත්තටම මේ වෙනකොට කෘෂි තාක්ෂණ උද්‍යානය විශාල වශයෙන් සංවර්ධනයක් අත්පත් කරගෙන තිනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙවැනි කෘෂි තාක්ෂණ උද්‍යානය නිර්මාණය කිරීමේදී ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වුණා අරමුණු පහක්. සජීවී භෝග ආදර්ශන මගින් ගොවි ජනතාවට පාසල් ශිෂ්‍ය කණ්ඩායම්වලට හා කෘෂි සංචාරයේ යෙදෙන්නන්ට අවශ්‍ය දැනුම ලබා දීමට කටයුතු කිරීම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව භෝග ප්‍රභේද හා අනුමත තාක්ෂණයෙන් සජීවී ආදර්ශන මෙන්ම ජෛව සංරක්ෂණය සඳහා මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම, ගොවි කණ්ඩායම්වලට හා කෘෂිකර්මය පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරන්නන්හට ප්‍රායෝගික පුහුණු අවස්ථා ඇති කිරීම, ඍජු රැකියා අවස්ථා හා වක්‍ර රැකියා අවස්ථාවන් බිහි කිරීම, ශ්‍රී ලංකාව තුළ කෘෂි සංචාරක ව්‍යාපාරය සඳහා අවස්ථාවන් පුළුල් කිරීම සහ දේශීය විදේශීය නරඹන්නන් හට කෘෂි සංචාරක අත්දැකීම් ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දීම. මෙම බටඅත කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යාන පිටල තියෙන ඇත්තම දකුණු පළාත තුළ විශාල සංචාරක විභාගයක් තියෙන ප්‍රදේශයක් තුළ එම කලාපය තුළ තියෙන ප්‍රධාන සංචාරක නිකේතනයක් විදිහට මේක හඳුන්වා දෙන්න පුළුවන්. මෙම කෘෂි තාක්ෂණ උද්‍යානය තුළ මේ වන විට ප්‍රදර්ශන ඒකක 36ක් තියෙනවා කෘෂි තාක්ෂණයන් විදහා දක්වන්න. ඒ වගේම පහසුකම් සපයන්න සංචාරකයන් සඳහා විවිධ අත්දැකීම් ලබා දෙන්න ඒකක 4ක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණයද විදහා දක්වන මෙම තාක්ෂණික ප්‍රදර්ශන ඒකකය තුළ සාම්ප්‍රදායික භෝග මෙන්ම නව තාක්ෂණය මගින් වැඩි දියුණු කරන ලද භෝග ප්‍රභේදයන්ද ප්‍රදර්ශනය කෙරේ. නාගරික පරිසරයක තියෙන සීමිත ඉඩකඩ තුළ අපි කොහොමද අපේ ගෙවත්තක් පවත්වාගෙන යන්නේ කියලා අපි මෙතනින් ආදර්ශනය කරනවා. එතකොට මෙතනදී අපිට භූමිය අපි වගා කරලා තියෙන්නේ බොහොම අඩුවෙන්. බඳුන් ගත වගාවට අපි ප්‍රධාන තැනක් දීලා තියෙනවා. ඊට අමතරව තාප්පවල, ඊට පස්සේ වහලේ, ඊළඟට වගා කුළුණු, වගා රාක්ක, මේ වගේ විවිධ ආකෘති යොදාගෙන අපිට තියෙන අර සීමිත සම්පත වන භූමිය කාර්යක්ෂමව යොදාගෙන අපි ගෙවත්තක් වගා කරලා තියෙන්නේ කොහොමද කියන එක තමයි අපි මෙතනින් ආදර්ශනය කරලා තියෙන්නේ.
ඉදිරිපත් අපි මෙතන ප්‍රදර්ශනය කරලා තියෙන්නේ ගැමි නිවසක් ඉස්සර ජන සමාජයේ ගැමි ගෙවතු ගෙවත්ත තුල තියෙන ගැමි නිවස සහ වීබිස්ස. එතකොට මේ දෙක ප්‍රධාන අංග වීබිස්සක් ගත්තාම ඉස්සර ගැමි ජන සමාජයේ තුල අපේ පැරණන්ගේ නිවසවල වත් පොහොසත්කම නිරූපණය කරන්න මේ වීබිස්ස උපකාරී වෙනවා. ගැමි නිවසක් අපි මෙතන ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ නිවස තුල දේශීය ද්‍රව්‍ය වලින් ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු උපකරණ එකතුවක් මේක බලා ගන්න පුළුවන්. මේ ක්‍රමය ගොඩක් වෙලාවට ගැලපෙන්නේ සාමාන්‍ය වගුරු ආශ්‍රිත පරිසරයක්. ඒ කියන්නේ කුඹුරු ආශ්‍රිත පරිසරයකදී තමයි ගොඩක් වෙලාවට මේ ක්‍රමය අත්හදා බලන්නේ. මේ වගේ උස් පාත්ති හදලා ඒ පාත්තිවල අපි ගොඩක් වෙලාවට පලා වර්ග, එළවලු වර්ග, ඊට අමතරව බහුවාර්ෂික සාක්ෂාක වුණත් අපිට වගා කරන්න පුළුවන්. දැනට ලංකාවේ වගා කරන කෙසෙල් දර්ශකිනේකට වෙනස් කෙසෙල් ප්‍රභේද 30ක විතර ලොකු එකතුවක් දැනට අපි ගාව තියෙනවා. ඇත්තටම ගත්තොත් ගොවි කණ්ඩායම්, පාසල් සිසුන් සහ විදේශයෙන් අපේ මේ ආයතනයේ නැරඹීමට පැමිණෙන සියලුම දෙනාගේ ආකර්ෂණය දිනාගත්ත ප්‍රධාන ස්ථානය බවට පත් වෙලා තියෙනවා මේ කෙසෙල් දර්ශකතුව. භාවිත පළතුරු කියන්නේ අපි ලංකාවේ වාණිජ විදියට වගා කරන්න ඇති අපේ ගෙවත්තේ ගහක් දෙකක් වගේ තියෙන කැලෑවල් වල හැදෙන වගේ පළතුරු වර්ගවලට තමයි අපි ඌණ භාවිත පළතුරු කියලා කියන්නේ. සාමාන්‍ය ජනතාවට ඌණ භාවිත පළතුරු කියන්නේ මොනවද, ඒවායේ තියෙන ගුණාත්මක බව මොකද්ද කියලා අපි හැම හඳුන්වලා දෙන්න තමයි අපි මේ වගේ ඒකකයක් මේ උද්‍යානයේ නඩත්තු කරගෙන යන්නේ. තාක්ෂණ උද්‍යානය තුළ කුළුබඩු විනක් පිහිටවීමේ අරමුණ තමයි විශාල ප්‍රමාණයෙන් පාසල් සිසුන් ගොවි කණ්ඩායම් මේ උද්‍යානය නරඹන්න එනවා. එයාලට කුළුබඩු භෝග පිළිබඳව ශාක උදාහරණ දක්වමින් ශාක පිළිබඳව අවබෝධයක් ලබා දීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. ගත්තම ඒකේ ප්‍රධාන වැදගත්කමක් තියෙන එක තමයි වාණිජ එළවලු වගාව කියන එකක. ඉතින් ඒකදී අපි තෝරගත්ත විශාල භෝග ප්‍රමාණයක් අපි මේ ආයතනයේ වගා කරලා තියෙනවා. ඒ වගා කිරීමෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන මේක නරඹන්න එන පිරිසට
මේ ආකර්ෂණීයව අපි මේ වගාව කරලා ඒගොල්ලන්ට මේකෙන් ආදර්ශනයක් දෙන්න තමයි කොහොමද මේ වගාව කරන්නේ කොහොමද මේ නඩත්තු කරගෙන මේවයි අපිට ලොකු ආදායමක් වෙන විදිහට අතමිට සරු වෙන විදිහට මේ ගොවිපලක් වාණිජ්‍ය වශයෙන් කොහොමද ඒ වගාවේ නියැලෙන්නේ කියන එක තමයි අපි ගොවි මහත්තුන්ට හා අපේ දූදරුවන්ට අපි වෙනත් ගොවි කණ්ඩායම් වලට මේකෙන් අපි පෙන්වලා දෙන්නේ මෙම කෘෂි තාක්ෂණික උද්‍යානය තුළ ඇති වැවහා ආශ්‍රිත පරිසර කලාපයේ නරඹන්නන්ගේ සිත් ඇදගන්නා ස්ථානයක් බවට පත් වී ඇත්තේ වැව ආශ්‍රිතව පිහිටා ඇති මත්ස්‍ය සම්භාන ඒකකය නිසාමයි. බටඅත චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණික උද්‍යානය ලබා දෙන සේවාවන් අතර කාලීන කෘෂි තොරතුරු ලබා දීම විවිධ පුහුණු හා වැඩමුළුවලට අවශ්‍ය පහසුකම් සැලසීම නැවුම් එළවලු පළතුරු පහසු මිලට ලබා ගැනීමට අවස්ථාව සලසා දීම මෙන්ම හෙළ රසට පෝෂණය සපිරි දේශීය ආහාර පාන රස බැලීමේ අවස්ථාවක්ද සලසා දී ඇත. ඒගොල්ලෝ තමයි සංචාර කණ්ඩායම් වලට අපි සංචාරක මඟ පෙන්වන්නන විදිහට කෘෂි තාක්ෂණය සම්බන්ධව විශේෂඥ දැනුම තියෙන නිලධාරීන් අපි ලබා දෙනවා. ඔවුන්ට කෘෂි තාක්ෂණයන් පිළිබඳ ඒ ඒකක වලින් මොනවද විදහා දක්වන්නේ කියලා විග්‍රහ කරලා දෙන්න. එහෙම නැත්නම් හඳුන්වලා දෙන්න සම්බන්ධ ඇවිල්ලා සාකච්ඡා කරන්න අපි ලබා දෙනවා සංචාරක මඟ පෙන්වන්න. ඔවුන් කෘෂිකාර්මික දැනුමෙන් සන්නද්ධ විශේෂඥ නිලධාරීන්. බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානය තුළ උසස් අධ්‍යාපනය හදාරන කෘෂිකර්මය සම්බන්ධ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපි ප්‍රායෝගික පුහුණු අවස්ථාවල් සපයා දීමට කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ කෘෂි තාක්ෂණ උද්‍යානය තුළ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. ඒ යටතේ සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් නැවත සංචාරකයන් සඳහා අවශ්‍ය ආහාර පාන පහසුකම් ආදී පහසුකම් යටිතල පහසුකම් දියුණු කරමින් මෙම උද්‍යානය තුළ සංචාරක ව්‍යාපාරය සඳහා හොඳ විභවයක් ඇති කිරීම සඳහා අපේක්ෂා කරනවා. බටඅත චමල් රාජපක්ෂ කෘෂි තාක්ෂණ උද්‍යානය වර්ෂයේ සෑම දිනකම විරුද්ධව තැබෙන අතර සෑම දිනකම පෙරවරු 7:30 සිට 4:45 දක්වා නැරඹීමේ අවස්ථාව ඔබට උදා කර දී ඇත. යන එන ගමන් වේඩාව සංසිඳුවාගෙන දැනුමට යමක් එකතු කරගන්න මෙම කෘෂි තාක්ෂණික බිම් කරට ගොඩ වී යන්නට ඔබ සැමට ආරාධනා කරනවා. වැඩි විස්තර සඳහා